කතාවේ අගදි කියන්න තිබුණු දෙයක් දැන් මුලින් කියලා කියන්න සිද්ධ වෙනවා. මොකද මේ කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ නිලන්ත ජයවර්ධන මහත්තයාගේ ලියමක් ගැන. කෝට් එකේ මන්ත්‍රීතුමා පුළුවන් නම් කොලේකුයි පෑනකුයි අරන් මේ කියන දින ටිකක් පොඩ්ඩක් ලියා ගන්න. ඔබතුමා කිව්ව දිනේ හරි. 2008 පස්වෙනි මාසේ 19 දෙනවා තමයි මේ ලියුම. මම ඔයගට හිටපු නියෝජ්‍ය අමාත්‍ය මේ අමාත්‍යංශ. එතකොට 2018 පස්වෙනි මාසේ මේ ලියුම දුන්නට පස්සේ 2018 හත්වෙනි මාසේ 3 ලියා ගන්න. විවෘත වරෙන්තුවක් ගන්නවා මේ සහරන් හසීම අත්තරන් ගෝල ගන්න. ඊට මාස එකහමාරකට විතර පස්සේ ලියා ගන්න කට්ටිය. ඊට පස්සේ මේ විවෘත වරෙන්තුව දුන්නට පස්සේ දැනගන්නවා මේ සහරන් හසීම රටින් පැනලා කියලා. මොකද මේ කටයුත්ත බාර දෙන්නේ වකට තස්ත විමර්ශන කොට්ටාසේ DIG නාලක සිල්වට TID එකේ ඩිරෙක්ටර්. ඊට පස්සේ හත්වෙනි මාසේ 3 විවෘත වරෙන්තුව දුන්නට පස්සේ ඔහු රටින් පැනලා කියලා. ඊට පස්සේ රතු වරෙන්තුවක් දෙන්න කටයුතු කරනවා. ඔන්න ඊට පස්සේ ඊට මේ ඔබතුමා කියන දිනෙන් මාස 5යි දවස් 7කට පස්සේ වෙච්ච දේ ඔබතුමා දන්නවද? 2018 10යි 26 දන්නවද වෙච්ච දේ? ඒ තමයි දවස් 52 කුමන්ත්‍රණය. දවස් 52 කුමන්ත්‍රණය සිද්ධ වෙනවා. දවස් 52 කුමන්ත්‍රණය සිද්ධ වෙලා මෛත්‍රීපාල මහත්තයත් එක්ක ඕගොල්ලෝ ආණ්ඩු කරනවා. ඊට පස්සේ අධිකරණයෙන් ඒ ආණ්ඩුව හොර ආණ්ඩුවක් කියලා එළවනවා. දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ අපි ආණ්ඩුවක් හදනකොට අපිට නොලැබෙන එකම අමාත්‍යාංශය තමයි නීති ආසාමයේ අමාත්‍යාංශය. නීති ආසාමයේ අමාත්‍යාංශය හම්බෙන්නේ නැහැ. ඒක යනවා මෛත්‍රීපාල සිරිසෙන් මහත්තයාට. සමහරට දවස් 52 හොර ආණ්ඩුව කරපු අය කියන්නේ නැති මොකද දුන්නත් නීති ආසාමයේ අමාත්‍යාංශය මුන්ට දෙන්න එපා කියන්නේ නැති. ඒතොර මේ නිලන්ත ජයවර්ධන මහත්තයා SIS වාර්තා 12ක් තියෙද්දි රංජිත් මද්දුම් බණ්ඩාරේ වකට ඉරපු අපේ අමතුමාට දීලා දෙන වාර්තා 3යි. හරිද? ඒ දවස් 52 න් පස්සේ අපිට නීති ආසාමයේ අමාත්‍යාංශය නැතුණාට පස්සේ අර සහරාන් පස්සේ ලුහු බඳපු DIG නාලක සිල්ලට ඔබතුමාලා මොකද කරන්නේ? ඔබතුමාලා මොකද කරන්නේ? ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියලා ඩ්‍රාමා එකක් හදලා අර ඔබතුමාලගේ මිත්‍රයා නාමල් කුමාර දාලා හඬපටියක් දාලා අර සහරාන් පස්සේ හඹාගියේ දක්ෂ නිලධාරියව සේවයෙන් එළියට දානවා, හිරේ දානවා, අත්අඩංගුවට ගන්නවා. එහෙම තමයි සහරාන්ට නිදහසේ කටයුතු කරන්න ඔබතුමාලා ඉඩකඩ හදලා දුන්නේ. ඒක හොඳ මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයලත් එක්ක එකතු වෙලා ඒ ගහපු ගේම් ඔක මයික් වලට කියන්නතර කියන්න මම. හරිද? ඒ නිසා ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එකතු වෙලා ගහලා එහෙම නැත්නම් එතුමාව රවට්ටලා ගහපු ගේම් වල ප්‍රතිඵලයක් තමයි දැන් මේකට අන්තිමට නිලන්ත ජයවර්ධන මහත්තයා වැරදිකාරුවා කරන්න නැතුව රජයේ සාක්ෂිකාරය කරලා දිනවා. මෛත්‍රීපාල සිරිසේනට තොරතුරු දීලා නැත්තේ ඔහු කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා. ඒ නිසා නිලන්ත ජයවර්ධන එදා කටයුතු කරපු ආකාරයයි අද කටයුතු කරන ආකාරයයි බොහොම පැහැදිලි. නාල්මල් කුමාර නාලක සිල්වා කුමන්ත්‍රණය කරලා දැන් අද මේ ට්වීට් කරලා දිනවා කාංජන විජේසේකර මහත්තයයි ඉරාජුයි. අර අසෝචි ඉරාජ් දැන් එයාට තමයි කොන්තරත් එක බාර දීලා තියෙන්නේ පාස්කෘපහාරය සුද්ධ කරන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි සතුටුයි. ඒ නිසා මේ දිනව කවුන්ට් ටික ඔබතුමා ලියාගෙන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියලා මම කියනවා ගරු නාලක කෝට් එකේ මන්ත්‍රීතුමාට. විශේෂයෙන් අද දින විවාදය ගැන කතා කරද්දී අපි කියන්න ඕන ඌන සේවා උපාධිධාරීන් ගැන. මේ ඌන සේවා උපාධිධාරීන් බහුතරයක් කාර්යාල කාර සහායකයෝ, ගබඩාස් කම්කරුවෝ, ශරීර ආරක්ෂක කම්කරුවෝ. මේකේ තවත් 400 ගානකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඔබතුමාලා උපාධිධාරීන් විදියට බඳවා ගැනීමේදී සම්බන්ධ කරගත්තු නැති. ඒ නිසා ගරු අමතුමා මේ ගැන අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විශාල සේවයක් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා කෝවිඩ් වසංගතයේ වෙලාවේ රණවිරුවෝ, ඒ වගේම සුවවිරුවෝ මේ ඉදිරි ආරක්ෂක වළල්ලේ කටයුතු කරා වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ප්‍රාදේශීය ලේකම් වරු ඇතුළු මේ නිලධාරීන් විශාල සේවයක් කරනවා. එතකොට අද ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ ඉන්ධන දීම නැවෙනුත් මම හිතන්නේ ලීටර් 5ක් කපන එක හරි අසාධාරණයි. මොකද ඒ අයට හම්බෙන්නේ ලීටර් 170යි. ප්‍රාදේශීය ලේකම්ලගේ අපි කපන්නේ කිව්වේ නෑ. ඔබතුමාලා ඇමතිවරුන්ගේ අපේ කැපුවට කමක් නෑ. ප්‍රාදේශීය ලේකම්ලගේ කපන්නේ කියලා අපි කවුරුත් කියේ නෑ. එතකොට ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශීය ලේකම් වරුන්ට දීප ව්‍යාප්ත විතරක් නෙමෙයි දීප ව්‍යාප්ත සේවා වලට සම්බන්ධ අයට ගැසට් එකක් ගැහුවා. ඒ විධායක දීමනාවක් රුපියල් 15,000ක් දෙන්න. ඒ විධායක දීමනාවත් මේ වෙනකොට ලැබිලා නැහැ. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දෙන්නේ රුපියල් 5,000ක දුරකථන දීමනාවක්. අපි දන්නවා ඔවුන් ශේෂ්ඨ නිලධාරීන් එක්ක සහ අනිකුත් අය එක්ක විශාල වශයෙන් සම්බන්ධ වෙන පිරිසක් විදිහට ඔවුන්ට මේ රුපියල් 5,000 කොහොමවත් ප්‍රමාණවත් නැහැ.
දැන් ඒ 5000 න් 25ක් කපන්න කටයුතු කරමින් යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ අපි හිතවත් ප්‍රාදේශීය ලේකම්වරුම මේවා කියන්නේ ගරු ඇමතුමා ඒ ගැන ඔබතුමාලා අවධානය යොමු කරන්න මොකද මොවුන් විශාල සේවයක් කරන විශාල වැඩ කොටසක් බාරව ඉන්න පිරිසක් විදියට මොවුන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන නිසා ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් මේ අමාත්‍යාංශයට සම්බන්ධයි පළාත් සභාව පළාත් පාලන ආයතන වාරියපල ප්‍රාදේශ සභාවේ කෝටි 8 කෝටි 93 ලක්ෂයක වංචාවක් උණයි කියලා ආණ්ඩුකාරවරයා විසින් පත් කරපු විස්රාමික විනිසුරුවේ සැදුම්ලත් කමිටුවකින් අනාවරණය කරගෙන තියෙනවා. එතකොට මේ සභාපතිවරයා ඔබතුමාලගේ පක්ෂයට සම්බන්ධ සභාපතිවරයා වැරදිකරු කරලා තියෙනවා. එතකොට මේ වැරදිකරු කරපු වාරියපල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන්න තාම ආණ්ඩුකාරවරයා කටයුතු කරලා නැහැ. මේ පත් කරපු විස්රාමික විනිසුරුවා වරයාම කෝටි 8යි 8 කෝටි 93 ලක්ෂයක් වංචාවක් වෙලා කියලා ඔප්පු වෙලා තියෙද්දිත් ඔහු තාමත් ප්‍රාදේශීය සභාවේ සභාපති විදිහට කටයුතු කරන නිසා මම අමතුමාට අදාළ ආයතන වලට කියන දැනුවත් කරනවා කොහොමත් ඊයේ පෙරේද දිනු ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයේදී ඔහුව පරාජය කරලා දිනවා නමුත් වෙන්න ඕනේ අයවැයදී පරාජය කරන එක නෙමෙයි මේ හොරගම් කරපු මේ වංචා කරපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ තනතුරෙන් ඉවත් කරන එක ඉතින් අද රාජ්‍ය සේවය විශාල කලකිරීමට ලක් වෙලා තියෙනවා මොකද මමත් රාජ්‍ය සේවයේ ටික කාලයක් හරි හිටපු කෙනෙක් විදිහට මම දන්නවා මම ගුරුවරයෙක් විදිහට 1999 පත්වි ලැබපු කෙනෙක් අපේ රෝනි කුමාරි කවිරත් මහත්මයාත් මාත් එක වකවානුවේ මේ ගණිත ගුරුවරු විදිහට සම්බන්ධ වෙච්ච නොබල් මිනිස්ටර් රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වාරියපොළ සභාපතිතුමා ගැන කිව්ව නිසා විනුසුරුවරේක් පත් කළා විමර්ශනයක් කළා ඒකෙන් වර්ධකරු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා අපි අමාත්‍යංශයේ අමාත්‍යවරයා විදිහට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමා දැනුවත් කරන්න කටයුතු කරනවා Thank you බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ කාර්යාලයට ඍජු උත්තරයක් වගකීම් යුතු උත්තරයක් ලබා දීම ගැන මම දන්නවා ඔබතුමා කොමත් පොළොන්නරුවේ ඉන්න බොහොම කොන්ද තියෙන ශක්තිමත් ඇමතිවරයෙක් ඔබතුමාට මම සුබ පතනවා ඔබතුමාගේ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඒ නිසා මමත් ගරු මූලාසනයේ සභාපතිතුමනි රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක් ගුරුවරයෙක් විදියට මම මේක අදත් කතා කරන්නේ මොහොම ගෞරවයක් විදියට. ගෞරවණීය විදියට. හැබැයි අපි දන්නවා රාජ්‍ය සේවයේ තියෙන කලකිරීම. අද රාජ්‍ය සේවය රටට බරක් කියලාම මේ ආණ්ඩුව පිළිගන්නවා. මේ ආණ්ඩුව කියනවා. හැබැයි මේ රාජ්‍ය සේවයෙන්ම තමයි අපේ රට ඇදගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ. හැබැයි රාජ්‍ය සේවය රටට බරක් නොවෙන්න නම් ඒ රාජ්‍ය සේවක තෘප්තිමත් කරන්න ඕන. ඒ රාජ්‍ය සේවක තෘප්තිමත් සේවයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න ඕන. දැන් රටට බරක් කියන ගමන් අනිත් පැත්තෙන් ඔබතුමාලා මොකද්ද කරේ? රාජ්‍ය සේවයේ විශ්‍රාමික වයස අවුරුදු 60 සිට 65 දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා. මේක බරපතල සමාජ ඛේදවාචකයක් දක්වා ගමන් කරන්න පුළුවන් කාරණයක් කියන එක අපි බොහොම පැහැදිලිවම දන්නවා. අපි දන්නවා අපේ රටේ තරුණ කැරලි සිදු වුණා 71 විශේෂයෙන්ම තරුණ අසහනය සම්බන්ධව තමයි එතනත් මූලික වෙලා උනේ කැරලට හැබැයි රාජ්‍ය සේවයට වසරකට අපි දන්නවා 25000ක් විතර එකතු වෙනවා ගරු අමතුතුමා ගරු සභාපතිතුමනි ඒ එකතු වෙන පිරිස අවුරුදු 5කට නතර වෙනවා මේ අවුරුදු 60 සිට 65 දක්වා මේ සීමාව දීර්ඝ කිරීම හරහා ඉතින් මම දන්නේ නැහැ මේ තීන්දුව ගැනීම හරහා ඔබතුමාලා මොකද්ද බලාපොරොත්තු වෙන යහපත විශේෂයෙන්ම අපි දන්නවා අවුරුදු 60ට පස්සෙත් වැඩ කරන්න පුළුවන් බොහොම නිරෝගිමත් අය ශක්තිමත් අය බුද්ධිමත් අය ඉන්නවා. හැබැයි එහෙම නොවන අයත් ඉන්නවා. ඉතින් එහෙම තෝරලා බේරලා මේ වැඩේ කරන්නත් බෑ කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා රාජ්‍ය සේවයට මේ අවුරුදු 60 සිට 65 දක්වා සීමාව දීර්ඝ කිරීම හරහා තරුණ අසහනය කියන කාරණේ බරපතල කාරණයක්. අද තරුණයෝ ඉන්නේ විශාල කලකිරීමකින්. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කරන්න විශාල ශක්තියක් දායකත්වයක් දුන්නා අය තමයි තරුණයෝ. ඒ තරුණයන් බලාපොරොත්තුවක් ඇතුළු තමයි කටයුතු කරේ. ඒ තරුණයන්ගේ බලාපොරොත්තු මේ විදියට අමුඅමුවේ ඝාතනය කරනකොට මම හිතන්නේ තරුණයෝ එතනින් එහාට ගන්න තීන්දුව తీරන පිළිබඳව රජයට ඒ වගේ එනිසා ගරු මෝලාසනේ සභාපතිතුමනි අපි දන්නවාද මේ ආණ්ඩුව මට තව විනාඩි දෙකමාරක් ඉඳලා තියෙනවා මතු මේ ආණ්ඩුව සුද්ධකරන අද වෙලා තියෙන අර ජනාධිපති මාධ්‍යංශයේ ඉන්න අපේ හිතවත් කිංස්ලි මහත්තයාටයි සුදේව මහත්තයාටයි දැන් මට මේක නිකන් හිතෙනවා සුදේව මහත්තයයි කිංස්ලි මහත්තයයි හරියට කරන්නේ ගරු එරාන් මැතුමනි අර
අපි අහලා තිනවා ලේනෙක් තමන්ගේ නැට්ටෙන් මහා මුහුද යන්න දරපු උත්සාහයක් ඒ වගේ උත්සාහයක් දරපු කතාවක් අපි අහලා තිනවා ඉතින් සුදේව මහත්තයාට කිංස්ලි මහත්තයාට මේක කරන්න බැරි වෙලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේම ඉන්නවා මූදු කොල්ලකාරයෙක් ඉතින් මූදු කොල්ලකාරයෙක් ඉන්න තැනකදී සුදේව මහත්තයායි කිංස්ලි මහත්තයායි එකතු වෙලා තමන්ගේ නකුටෙන් නැට්ටෙන් අර ලේනා දරපු උත්සාහය වගේ මහමුදු යන්න දරනවා වගේ උත්සාහයක් තමයි අපිට පේන්නේ ඒ නිසා අද ජනාධිපති තුමාගේ මේ කටයුතුත් එක්ක මේ රටේ ජනතාවට විශේෂයෙන්ම අපිටත් එහා අපිට නම් කනගාටුවක් නැහැ එතුමාව විශ්වාස කරලා ඡන්දෙ දුන්නු ලක්ෂ 69ට බහුතරයකට අදපා වෙලා තියෙනවා දැන් 69 9ටද බහැලා තියෙන්නේ 19ටද බහැලා තියෙන්නේ 29ටද 39ටද බහැලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න විදියක් නැහැ මොකද මේගොල්ලෝ ඡන්ද සිතේම අකුලලා ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන අපේ රටේ 48 න් පස්සේ පතුරු දුර්වලම නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔය විසඳ ගන්න බැරුව ඇති ඒ වගේම 48 කලින් අපේ රටේ හිටියා රජවරු කාලයක් ඒ රජ කාලේ අර හිටියා දොරටුපාලේ බොහොම අපි දන්නවා හැබැයි ඒ කාලෙවත් මෙච්චර දුර්වල පාලනයක් තිබුණේ නැහැ අද ගොවිතැන ගොවියා අසරණ කරලා අද පාරිභෝගිකයර කන්න දෙයක් නැහැ එළවලු මිල අහස උසට නැගලා මේවා මේ මේ කොවිඩ් හින්දා වෙච්ච ඒව දේවල් නෙමෙයි ඔබතුමාලා සේරම දාන්න හදන්නේ කොවිඩ් ගිනුමට ඒ නිසා අද රටේ පාරිභෝගිකය ගොවිය ඇතුළු සමස්ත ජනතාව පීඩාවට පත් වෙලා තියෙන ගරු මූලාශ්‍රයේ සභාපතිතුමනි ඉතින් මේකට වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් ඒ ගැසට් එක රිවර්ස් කරයි කියනවා මම දන්නා හෙටනකොට කියයිද දන්නේ නැහැ කියලා ඉතින් ඒ නිසා රටේ ජනතාවට විශ්වාසයක් නැහැ ඒ විශ්වාසයත් එක්ක කොහොමද රාජ්‍ය සේවය ශක්තිමත් වෙන්නේ राज्य सेवे शक्तिमत राज्य सेवेट ये अभिमान अद राज्य सेवे परिपालन कलगी मुखद गुडक तंगल्ट हमदा निलदारी गौरव हमदा निलदारी मेक कर बेहकीन ताम अवूत अभी दख अत्यासारी स्वरे महत्या दाल ඒ මහත්තයාට ඇඩ්‍රස් නැති කරා. ඒ මහත්තයාට අමුදාවද ගෞරවයක් නැති කරා. එක දවසයි එතුමා දැක්කේ අපි අද වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න නම් ඒ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ව තෘප්තිමත් කරලා උන්ව ශක්තිමත් කරලා උන්ට අවශ්‍ය වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම තමයි වැදගත් කියන එක මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව.